වැලිතෙක්වන්නේ දිවකොත් ප්‍රකාශය සමග දැන් තවත් විශේෂකුවක්. හේටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණියා. ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රචාරණ දැන්වීම පළකිරීමේදී සිදු ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණයට අදාළ ප්‍රකාශයක් ලබා දීම සඳහා උදේ 8:45ට පමණ කොමිසම වෙත පැමිණි රාජපක්ෂ මහතා පැය දෙකකට අධික කාලයක් එහි රැඳී සිටියා. උමා ඔයට කැලිකසල බැහැර කිරීමෙන් බරපතල සෞඛ්‍ය ගැටලු රැසක් මතුව තිබෙනවා. මෙය මහවැලිගඟේ ප්‍රධාන අතු ගංගාවක්. වැලිමඩ නගරයේ විල්දසල්වල එකතු වන කැලිකසල බැහැර කිරීමේ උමා ඔයට බවයි වාර්තාවන්. කැලිකසල බැහැර කිරීමේ උමා ඔයට බවයි වාර්තාවන්. ඇතැම් පුද්ගලයන් දිවා කාලයේ මෙන්ම රාත්‍රියේද කසලතොග දිනපතා විශාල වශයෙන් උමා ඔයට බැහැර කරන බව අප වාර්තාකරු පවසනවා. මෙවැනි විට ඔය විවිධ ස්ථාන කසලගොඩවලින් පිරී ඇති ආකාරය දැකගත හැකි. ඔය පරිහරණය කරන විශාල පිරිසක් මේ නිසා දැඩි අපහසුතාවට පත් වෙලා ප්‍රදේශයේ පානීය මෙන්ම ගොවිතැන් සඳහාද ජලය සපයා ගන්නා ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ උමා ඔයයි. කසල බැහැර කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන්පත් කිහිපයක් ලොනින් දකිමු. මාලිම්බඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග අරවි කළ වෙළඳසැල් හිමියන්ට එරෙහිව නඩු පැවරීමට පියවරගෙන තිබෙනවා. එසේම කිරි ආහාර තොගයක් සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් ප්‍රවාහනය කෙරුණු ලොරි රථයක් සමග රියදුරා අතරංගොට ගැනුණා. කල් ඉකුතු ආහාර අලෙවි කළ වෙළෙන්දන් 6 දෙනෙකුට සෞඛ්‍ය අංශ විසින් අවවාද කරනු ලැබුවා. කොළඹ සිට ඩයකම දක්වා ගමන්ගත් බස් රථයක් හැටන් බස් නැවතුම්පලේ නැවැත්වීමට පෙර ඉන් බැස යාමට උත්සාහ කළ තරුණියකු එම බස් රථයට මියට වී මියගොස් තිබෙනවා. අනතුර සිදුවුණේ ඊයේ සවස. තරුණයාගේ වයස අවුරුදු 28ක් පමණ. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ. බස් රථයේ රියදුරා පොලිස් භාරයට ගෙනුණා. මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ දීර්ඝ කාලයක් සොරකමේ නිරතව සිටි ඇති පිරිසක් අතරංගොට ගෙනුණා. ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා ස්වර්ණාභරණ, යතුරු පැදි, ජංගම උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සොයාගනු ලැබුවා. මාලිම්පට සිට කද්දුම ඔස්සේ කඹුරු පිටිය දක්වා නව බස් සේවාවක් ඊයේ ආරම්භ කෙරුණා. වසර ගණනාවක සිට ජනතාව කළ ඉල්ලීමකට අනුව මාතර රුහුණුගම හා කඹුරුපිටිය ගම්මුදාව ජනතාවගේ පහසුව සඳහා මෙය යෙදවූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පදරන මහතා ප්‍රකාශ කළේ. අනවසරෙන් ප්‍රවාහනය කරමින් තිබූ බුරත ලෑලි තොගයක් ඌරුබොක්ක පොලිසිය විසින් ඊයේ අතරංගුවට ගැනුණා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලෑලි තොගය රාජසන්තක කෙරුණු අතර සැකකරුවන්ට රුපියල් දසදහසක දඩ නියම කිරීමට මොරවක ප්‍රධාන මහේස්ත්‍රාත් ඉෂාන් ඖෂධ ඒකනායක මොරවක ප්‍රධාන මහේස්ත්‍රාත් ඉෂාන් ඖෂධ ඒකනායක මහතා පියවර ගත්තා. පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ජනතා ආයතනයට පත් කෙරුණා. වැය කෙරුණු මුදල රුපියල් කෝටි 4ක්. උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මේ අවස්ථාවට එක් වුණා. ජනතාවට කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම මෙහි අරමුණයි. එප්පාවල අබිරාණිගම ප්‍රදේශවාසීන් ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. අබිරාණිගම ශ්‍රී පැරකුම් ප්‍රාථමික විද්‍යාලයේ පළමුවැනි ශ්‍රේණිය එප්පාවල හල්මිල්ලාව ද්විතීක පාසල වෙත රැගෙන යාම ඊට හේතුවයි. සම්බුත්තේගම එප්පාවල ප්‍රධාන මාර්ගයේ හරස් කරමින් පැය 5කට අධික කාලයක් උද්ඝෝෂණය පැවැත්වුණා. අප වාර්තාකරු පැවසුවේ දෙමාපියන් 20කට අධික පිරිසක් මීට සහභාගී වූ බවයි. පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වූ සිසුන් ශ්‍රී පැරකුම් විද්‍යාලයේම තබන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ නිලධාරියෙකු පැමිණ විසඳුමක් ලබා දීමට උත්සාහ කළද එය අසාර්ථක වී තිබෙනවා. මේ අතර මාතර රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්ද ඊයේ විරෝධතාවක නිරත වුණා. ඒ කොළඹ තොටලඟ සිද්ධියට හා රැකියා විරහිත උපාධිධාරීන්ට කොළඹදී සිදු කළ ප්‍රහාරයට එරෙහිවයි. කෑකල ඩිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් මාවනල නගරයේදී ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. ඒ කෘෂි නිලධාරියෙකුට පහර දී තුවාල සිදු කිරීම පිළිබඳ චෝදනා ලැබූ සැකකරුවෙකුට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කෑගල්ල කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් රැසක් උද්ඝෝෂණයට එක්ව සිටියා. විනාමකින් පසු හමුවෙමු තවත් පුවත්සම. තුර්කියේ සිදු විශාල පිපිරීමකින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. 61 දෙනෙකු තුවාල ලැබුවා. පුපුරණු ද්‍රව්‍ය පිරවූ වාහනයක් අන්කාරා නුවරදී හමුදා බස් රථයක් ගමන් ගන්න අවස්ථාවේ පුපුර ආහාර ඇතැයි අන්කාර කාර්යාලය සඳහන් කළා.
පිපිරීම සිදුව ඇත්තේ පාර්ලිමේන්තුව හා හමුදා මුලස්ථානයට ආසන්න ස්ථානයකදී. මියගිය හාතුවල් ලැබුවන් අතර සාමාන්‍ය වැසියන් පිරිසක් දවනවා. ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් තවත් සැකකටයුතු පාර්සලයක් පූපුරවා හැර තිබෙනවා. නියුජර්සි ක්‍රාමාත්‍ය බිකීර් බොස්ටෙක් පවසන්නේ මේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ස්වයං ආරක්ෂාව සම්බන්ධයෙන් තුර්කිය අන් කවරදාටත් වඩා අධිෂ්ඨානශීලී බව ජනාධිපති රෙසෙප් ටයිප් එර්ඩොගන් අවධාරණය කරනවා. ඔහු අද අසර්බයිජානයට යාමට සැලසුම් කර තිබුණද එය අවලංගු කර ඇති බවයි වාර්තාවන්. අමරිකාවේ ඩෙට්‍රොයිට් ගුවන් තොටුපලේදී ගුවන් යාන දෙකක් ඊයේ එකිනෙක ගැටී තිබෙනවා. අනතුරට ලක්ව ඇති බෝයිං 737 වර්ගයේ සවුත් වෙස්ට් ගුවන් සමාගමේ යානයක් හා අමරිකන් ගුවන් සමාගමට අයත් යානයක්. ඒවායේ තටු පෙදෙස එකිනෙක ගැටී තිබෙනවා. මේ සිදුව ඇත්තේ ගුවන් තොටුපල ඇතුළතදී. අනතුරත් සමග ගුවන් යානාවල සිටින වගේන් ඉවත් කෙරුණා. තුවාල ලැබුවන් හෝ ඉන්ධන කාන්දීන් පිළිබඳ තොරතුරු වාර්තා වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ෆෙඩරල් ගුවන් ගමන් බලධාරීන් පවසනවා. දොළොස්වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දෙනු සෙසු ක්‍රීඩ ක්‍රීඩිකා බන්ද ඊ රාත්‍රී දිවයිනට පැමිණියා. ඒ අනුව පසුගියදා පැමිණි පිරිසත් ඇතුළුව ක්‍රීඩා උළෙලට සහභාගී වූ 475 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටට පැමිණ සිටින බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා. කටුනායක ගුවන් තොටුපලේදී ජයග්‍රාහී කණ්ඩායම උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ අමාත්‍ය චන්දිම වීරකුඩි මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් විසින්. බොක්සින්, ජුඩෝ, ටයිකොන්ඩෝ සහ කබඩි කණ්ඩායම් ඊයේ පැමිණි පිරිසට ඇතුළත්. ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායම පදක්කම ලබා ගත්තේ වසර 18ක් ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායම පදක්කම ලබා ගත්තේ වසර 18කට පසුව. මේ පදක්කම අපිට වැදගත් වෙනවා. පකිස්තාන කණ්ඩායමත්, බංගලාදේශ කණ්ඩායමත් ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පරාජය කරනවා. සෆ් ඉතිහාසයේ බොක්සින් ලබපු ලොකුම ජයග්‍රහණය. අපි ක්‍රීඩකයෝ 10 දෙනෙක් සහභාගී වුණා. කෙනාට පදක්කම අහිමි වුණේ. මේ පදක්කම් 9න් 5ක් රිදී පදක්කම්, 4ක් ලෝකඩ පදක්කම්. මේක ලොකු ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා. මම ලෝකඩ පදක්කම ගත්තා. ප්ලේස්ලා 4 දෙනෙක් මෙඩල් ගත්තා. සිල්ව මෙඩල් 1යි, බ්‍රොන්ස් මෙඩල් 3යි. අපි ඔක්කොම මෙඩල් 5ක් තියෙනවා. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මෙතෙක් ඒ ඉතිහාසයේ ලැබපු පදක්කම් සංඛ්‍යාව වන 186 ලබා ගන්නට අපි මෙවර අවස්ථාව ලැබුණා. ඒ වගේම ලංකාවෙන් පිටත පැවති තරගාවලියකදී ලබාගත් රන් පදක්කම් සංඛ්‍යාව රන් පදක්කම් 25 අපි ලබාගෙන තිබෙනවා. ඒ අනුව මා හිතනවා මෙවර දකුණු ආසියානු උළෙලේ ඉතාමත් සාර්ථකව අපිට නිම කරන්නට හැකියාව ලැබුණා. තත්ප්‍රති සඳහා ඔබට පිවිසිය හැකි www.rupahaninews.lk වෙබඩිවිට සහ SLRC News අපගේ Facebook පිටුව වෙත. එසමගින් රූපහානි දිවාපොත් ප්‍රකාශය මෙන්න මාවට පත්වනවා. අයිබෝන්.